ඕලෙවල් ගණිතය සඳහා නිසැක ඒ සාමාර්ථයක් උදෙසා නිවැරදිව පුංචි කාලේ ඉඳන්ම සිද්ධාන්ත ඉගෙන ගන්න ගැටලු විසඳන්න දක්ෂතම ශිෂ්‍යයෙක් වෙන්න ඔයත් කැමතිද? එහෙමනම් අදම අපේ ඔන්ලයින් පන්තියට ඔයත් එන්න. පහත WhatsApp අංකයෙන් දැන්ම රෙජිස්ටර් වෙන්න. 0711 757 6084. මේ අනුපාත පාඩමේ අවසාන හරිය තමයි ඉන්නේ. රයිට්? එතකොට මේ හරිය කරාට පස්සේ අපේ අනුපාත පාඩම ඉවරයි. අපි හෙට ක්ලාස් එකේ අලුත් පාඩම තමයි පටන් ගන්න. හරිද? රයිට්. එහෙනම් බලමු මේ ප්‍රශ්න තුනක් තියෙනවා. තව ප්‍රශ්න කීපයක් පොතේ තියෙනවා. අපි ඒක කතා කරනවා තවත් දවසක් අරගෙන. හරිද? හෙට කොහොමනත් අලුත් පාඩම තමයි පටන් ගන්න. රයිට්. එතකොට මේ තල කැරලි සෑදීමේදී තල සහ හකුරු මිශ්‍ර කරන අනුපාතය තියෙනවා 5:4. තල කැරලි සෑදීම සඳහා තල ග්‍රෑම් 500ක් යොදා ගන්නා විට යොදාගත යුතු හකුරු ප්‍රමාණය සොය. එතකොට පුතේ මෙතනදී අපිට අර කලින් විදියම තමයි. දැන් අනුපාත ගණන් අපි හදාගෙන ආවා. එකම විදියට තමයි මේ ටික හැදෙන්නේ. නේද? අපිට යම් කිසි ප්‍රමාණයක් දීලා එකටම මුළු ප්‍රමාණය හොයන්න ආවා. නේද? එතකොට අපි මොකද කරේ? අපි ඒ යම් කිසි ප්‍රමාණයට අදාළ කොටස් ගන්න බලලා අපි හෙව්වා එක කොටසකට අදාළ ප්‍රමාණයනේ. අපි ඊට පස්සේ එක කොටසකට අදාළ ප්‍රමාණයෙන් මුළු ප්‍රමාණය හෙව්වා. හරිද? ඊළඟට යම් කිසි ප්‍රමාණයකට අදාළ යම් කිසි කොටස් ගානකට අදාළ ප්‍රමාණය දීලා අපෙන් තවත් දෙක ප්‍රමාණය කොච්චරද කියලා අහන්න. අපි දැන් අන්න ඒක තමයි කරන්නේ. මේක ගණන් දෙක තුනක් අපි මීට කලින් දවසක කතා කරා. හරිද? එතකොට බලන්න මෙතනදී ඉස්සෙල්ලම දැන් අපි ගාන හදාගෙන යන පිළිවෙලටම තමයි හදන්නේ. දැන් මාත් එක්ක කතා කරන්න. හරිද? ඉස්සෙල්ලම අපි අනුපාතය ලියාගමු. 5:3. අපි ඉස්සෙල්ලම මිශ්‍ර කරන අනුපාතය පුතේ ලියමු. මිශ්‍ර කරන අනුපාතය ලියමු. එතකොට තල සහ අකුරුනේ. ඔයාට මෙහෙම තල කියලා ලියාගත්තාම අකුරු කියලා හයන්න හරි ලියාගත්තට පස්සේ ගැටලෙන්නේ නැහැ. හරිද? 5:4. හරි, දැන් ගාන කියවල බලන්නකෝ. තල කැරලි සෑදීමට තල ග්‍රෑම් 500ක් යොදා ගන්න. හරිද? එහෙනම් මේ තල වලට අදාළ ප්‍රමාණය නේද අපිට දීලා තියෙන්නේ. තල වලට අදාළ කොටස් ගන්න බලමු. තල වලට අදාළ කොටස් ගණන. නිකී ඉන්නවද? ඔව් සර්. 5. 500යි. 5යි නේ. මෙතුකී ඉන්නවද? මෙතන 5යි. 5යි. ඉන්නව සර්. හරි, ඕකේ. 5යි. හරිද? එතකොට තල වලට අදාළ කොටස් ගන්න 5යි. දැන් පුතේ අපි ඊළඟට බලනවා. බලන්න දෙයක් නැහැ. අපිට දීලා තියෙන්නේ කොටස් 5කට අදාළ ප්‍රමාණය නේ. තල වලට අදාළ කොටස් ගන්න 5යි කියලා ගන්නවා. ඕ ඒ පහකට කොටස් පහකට අදාළ ප්‍රමාණය අපි ඒක බලමු. හරිද? කොටස් පහට අදාළ ප්‍රමාණය අපිට ඒක ලියාගන්න විතරයි තියෙන්නේ. අදාළ ප්‍රමාණය. හරිද? කොටස් පහකටම ග්‍රෑම් මේ බලන්න 500යි. ග්‍රෑම් 500යි. හරි. ඊළඟට අපි හොයමු දැන් කොටස් පහකට 500 නම් එක් කොටසකට කීයද කියලා. 100යි. එක් කොටසකට. ඕ එක් කොටසකට අදාළ ප්‍රමාණය. දිල්ෂිකා කියන්න බලන්න කොහමද වන්නේ? ඉන්නවද? ඉන්නානේ. පහකට අදාළ ප්‍රමාණය 500යි. එකකට අදාළ ප්‍රමාණය හොයා ගන්න අපි මොකද කරන්නේ? 505න් බෙදනවා. 500 බෙදමු 5. 500 බෙදමු 5. එතකොට 100යි ග්‍රෑම්. එතකොට පුතේ එක කොටසකට අදාළ ප්‍රමාණය ග්‍රෑම් 100යි. හරිද? දැන් ඔන්න අහනවා ප්‍රශ්නේ. අකුරු මේ විදිහට යොදා ගන්නකොට යොදා ගත යුතු හකුරු ප්‍රමාණය. දැන් හකුරුවලට අදාළ කොටස් ගන්න කියන්නේ 4යි. 4යි. හකුරුවලට අදාළ කොටස් ගණන 4යි. කොටස් ගණන 4යි. ඔව් මෙන්න හකුරු. කීයද? 4යි. 4යි. එහෙනම් කොටස් ගණන 4යි. රයිට්.
එහෙනම් යොදා ගත යුතු අකුරු ප්‍රමාණය කොච්චරද? අකුරු ප්‍රමාණය එක කොටසකට ග්‍රෑම් 100ලු 104ක් කොච්චරද? 4ක් ග්‍රෑම් 100ක් 4ක්. එතකොට පුතේනවා 400යි ග්‍රෑම්. යොදා ගත යුතු අකුරු ප්‍රමාණය ග්‍රෑම් චැට් එකේ මොනවද තියෙන්නේ? සර් මගේ මයික් එක වැඩ නැහැ. හරි දේවිශිකාගේ මයික් එක. හරි ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි මම බැලුවේ ඉන්නවද කියලා. හරි. ඉන්නවනේ. 400යි ග්‍රෑම්. ඔන්න අකුරු ප්‍රමාණය 400ලු. හරිද? පැහැදිලිද? අපි ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. නේද? අපිට එතකොට අපහු පාරක් බලන්න පුළුවන්. කොයින්ගර සේව් කරගමු නේද? ඒක කියලා ගාමු. හරි. අපි යනවා ඊළඟට. තේරුණාද? 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 ඔව් සර්. හරි. ලේසි දෙයක් නේ. තේරුණා සර්. අපි යනවා ඔන්න ඊළඟට. රයිට්. කාර්යාලයක සේවය කරන කාර්තා සහ පිරිමි සේවක සංඛ්‍යා අතර අනුපාතය 3:2. එම කාර්යාලයේ සේවය කරන කාන්තාවන් ගණන දීලා තියෙනවා පිරිමි සේවකයන් ගණන කීයද කියලා අහනවා. රයිට් එහෙනම් අනුපාතය කොච්චරද? අනුපාතය අනුපාතය පුතේ 3:2. 3:5. එතකොට කාන්තා සහ පිරිමි කාන්තාව ඉස්සෙල්ල ඉන්නේ පිරිමි ඊළඟට ඉන්නේ 3:2. හරි. ඊළඟට මේ අපිට දීලා තියෙන්නේ කාන්තාවන් ගණනනේ නේද? කාන්තාවන් ගණන. කාන්තාවන්ට අදාළ කොටස අපි හොයාගමු. කොටස ලියමු. කාන්තාවන්ට අදාළ කොටස කීයද පුතේ? 3. කාන්තාවන්ට 3. 3යි. හරි. ඊළඟට අපි ලියනවා ඊළඟට මේ 3කට අදාළ ප්‍රමාණය කොච්චරද? 18යි. 18යි. 3ට අදාළ ප්‍රමාණය 18යි. මිනිස්සු 18යි. හරිද? එහෙනම් එක් කොටසකට අදාළ ප්‍රමාණය 18 3ෙන් බෙදනවා. එක් කොටසකට අදාළ ප්‍රමාණය. ඔව්. 18 3ෙන් බෙදනවා. දැන් මට කලින් ඔයාලට ගණන් කියන්න. හරි. නියමයි. 18 බෙදීම 3යි. ඒක තමයි වෙන්න ඕන. ඊයේද 6යි. එහෙනම් එක කොටසකට අදාළ ප්‍රමාණය මිනිසුන් 6 දෙනයි පුතේ. හරි. දැන් ඊට පස්සේ අපෙන් අහන්නේ පිරිමි අය ගණනනේ. එහෙනම් අපි දැන් පිරිමි සේවකයන් ගණන හොයමු. පිරිමි සේවකයන් ගණන 6 වැඩි කරනවා බොහොමක් කියලා 12යි. ඔව්. එක් කොටසක් 6යි නේ පුතේ. ඒ වගේ කොටස් පිරිමි අය මේ බලන්නකෝ. 2. එයා දෙකෙන් ගුණ කරනවා. එතකොට සේවකයන් ගණන පිරිමි අය 12යි. පිරිමි සේවකයන් ගණන 12යි. පැහැදිලි නේද? තේරෙනවා. ඔස මයික් එක හරි. හරි යමුකෝ තුන්වෙනි එකට. කිරිතේ සෑදීමේදී කිරි සහ තේ කහට මිශ්‍ර කරන අනුපාතය 2:5. කිරිතේ සෑදීම සඳහා යොදා ගන්නා කිරි පිටි ප්‍රමාණය කිරි ප්‍රමාණය මිලිලීටර 100 විට ඒ සඳහා යොදාගත යුතු තේ ගහට ප්‍රමාණය කීයද? හරි පුතේ මේ බලන්නකෝ. අපි මේක නිකන් හිතමුකෝ. කිරි සහ තේ ගහට මිශ්‍ර කරන අනුපාතය 2:5යිනේ. එතකොට කිරි වලට අදාළ ප්‍රමාණය කීයද පුතේ? නිකන් හිතමු දැන්. හරිද? අපි ලියන්න තු හිතමුකෝ ඉතින්. කිරි වලට අදාළ ප්‍රමාණය 2යි. මිලිලීටර 100ක් නම් කොටස් දෙකකට යන්නේ එක කොටසක් කීයද? මිලිලීටර 50යි. මිලිලීටර 50යි. එතකොට මිලිලීටර 50 කොටස් කීයක් තියද පුතේ? ඒකහට 5යි. එහෙනම් 50 භාග කීයද? 250 මිලිලීටර. 250 මිලිලීටර නේ. දැක්කද? ලේසියිනේ. හරිද? බලන්න ගේමක් නැහැ ඉතින් ඔයාලට හැමදාම මේ වගේ කරද්දී ඈ. හරි. ගාන ලියලම හදමු. ඉසල අනුපාතය ලියමු. අනුපාතය 2:5.
ඉරි තේ කහට ඉරි මෙතන තේ දෙක අනු පහ රයිට් අපිට දීලා තියෙන කිරි ප්‍රමාණයනේ කිරි වලට අදාළ කොටස් ගන්න කීයද දෙකයි කොටස් කොටස් ගණන දෙකයි දෙකයි කොටස් දෙකකට අදාළ ප්‍රමාණය කීයද 100යි 100යි අදාළ ප්‍රමාණය අදාළ ප්‍රමාණය 100යි මිලිලීටර් නේ 100යි එහෙනම් එක් කොටසකට අදාළ ප්‍රමාණය කොච්චරයිද මිලිලීටර් 50යි 100 දෙකෙන් 100 දෙකෙන් බෙදලා නේ අදාළ ප්‍රමාණය වලට අදාළ කොටසින් බෙදලා කොටස් දෙකක් 100 නම් පුතේ 100 බෙදනවා දෙකට එතකොට 50යි මිලිලීටර් එක කොටසක් 50යි දැන් අපි හොයමු තේ කහට ප්‍රමාණය කොච්චරද කියලා තේ කහට වලට අදාළ කොටස් ගාන අපි ලියන්න ඕනේ නැහැ ඉතින් කොටස් ගාන නම් 5යි ඒක ලියන්න ඕනේ අපි ගෙලින්ම 50 ml ගුණ කරමු කොටස් කීයද තේ වලට 5යි එහෙනම් තියාව 5ෙන් ගුණ කරමු එතකොට 5 * 5 = 250 250යි මිලිලීටර 250යි මිලිලීටර රයිට් හරි පුතේ හරි මේ අනුපාත නම් එහෙනම් දැන් සුපිරියටම හරි ගිහිල්ලා තියෙනවා හරිද තව අනුපාත ගණන් මම හිතන්නේ අපේ ටියුට් එකේ තව ගණන් චුට්ටක් තියනවා කරන්න හරිද හෙට අලුත් පාඩම පටන් අරගෙන අනුපාත ගණන් ටියුට් කරලාම අපි අනුපාත ඉතිරියා නිකන් ආසාවට නිකන් මේ තව ගණන් දෙක තුනක් හදලා අපි අලුත් පාඩමට යන්න හරිද එහෙනම් හරිනේ පුතේ එහෙනම් හැමෝම පරිසමෙන් ඉන්න ආයුබෝවන් මිසර්ණයි ආයුබෝවන් සර් නැහැ සර් දෙවියන්ගේ ප්‍රශංසා